ඔන්න මම කියන්නම් සාරාංශය වචන කීපයකින් මුළු චිත්‍රපටියම ඈ හරි ආසයි වගේ අහන්න නේද මෙන්න මේකයි එක පිරිමියෙකුට කැප වෙලා හිටපු තරුණියා චිත්‍ර ශිල්පියෙක් එක්කලා යාළු වෙලා ඒ චිත්‍ර ශිල්පියා ලව්වම තමන්ගේ නිර්වත් රූපය චිත්‍රයට නංවලා තමන් කැප වෙලා සිටිනස්වා ඒ පුරුෂයාට එයාගේ ලාච්චුවකට ගිහිල්ලා අර චිත්‍රය දැම්ම උඹට මාව නෙමෙයි අයිති මෙන්න මේකයි කියන අපහාසාත්මක අදහසෙන් දාලා අරය අර ළමයාත් එක්කලා පුළුවන් තරම් කාමෝන්මාදයක් සෙයින් හැසිරෙන්න පටන් ගත්තා හැබැයි ඒක කළේ ඉහළ පාටිස් දාගෙන ලොකු ලොකු ආකාරයෙන් තමයි ඒක සිද්ධ කරේ එතකොට දැන් මුළු චිත්‍රපටිය පුරාම තියෙන්නේ මොකද්ද පරදාර සේවන පරපුරුෂ සේවන නැත්නම් කාම මිත්‍යාචාරය බොහොම ශ්‍රේෂ්ඨයි කියලා ඒක නෙමෙයිද දැක්කයි කියනවන් ඒක නෙමෙයිද චිත්‍රපටියේ තියෙන්නේ දැන් ඉස්කෝලේකට මේක ගෙනාවේ මොන පරමාර්ථයක් ඇතුවද ලංකාවේ සිංහල චිත්‍රපටි තියෙනවා මීට වැඩිය හොඳ ඒවා හොඳ ආදර්ශමත් ඒවා ඇයි ඉස්කෝලයක් එවැනි ආදර්ශමත් චිත්‍රපටියක් ඉස්කෝලේ පෙන්වන්න ලෑස්ති නැතුව මේ වගේ චිත්‍රපටියක් ගෙනල්ලා ඉස්කෝලේ පෙන්වන්න ලෑස්ති උනේ ඒ කියන්නේ ඒක යට තියෙන සංකල්පය මං කියන්නේද තරහා වෙන්න එපා කියනවාද ඒවට අනුබල දීපු ගුරුවරු ඉන්නවනම් ඒගොල්ලෝ පරදාර සේවන පරපුරුෂ සේවන අනුමත කරන නැත්තම් ඒගොල්ලන්ගේ හැසිරීම ඒකයි එකින්ද තරහ වෙන්නේ පහම නැවෙනා වෙන්න පුළුවන් නමුත් මේකෙන් ඔප්පු වෙන්නේ ඒගොල්ලෝ ඒවා කැමති කියන එකයි වෙන එකක් නෙමෙයි මම දන්නවා සමහර පාසල්වල ගුරුවරු සමහරව කැමති වෙන්නේ නැහැ නමුත් බලවතුන් පිරිසක් ඒක උසිගන්නවා ඒක නිසා අනිත් අයට කරන්න දෙයක් නැති වුණා බලන්න මොකද කරේ කියලා ඔයත් හිතනවාද අර ටයිටැනික් පින්තූරේ බලපුවාම මාස කීපයක් යනකල් අර ළමයාගේ මනසට ඒක බලපානවද කියලා හිතන්න ඊට පස්සේ ඒ ළමයාගේ පාඩම් කටයුතු වලට මේ දුෂ්ට මනස බලපාන්නේ නැද්ද කාමච්ඡන්දයෙන් පීඩිත වෙච්ච මනස බලපාන්නේ නැද්ද අර ළමයින්ට පාඩමට බලපානවා දැන් ඉස්කෝලේ ළමයා නොමගේ යුවේ නැද්ද ඔය අම්මලා කවුද ළමයෙකු ඉස්කෝලේ වන්නේ ඔය ආකල්පේ ඔය විදිහට මේ දරුවන්ව හදලා උගන්නලා එළියට ගන්නයි අපේ ළමයින් එවන්නේ මෙහාට මේ මොකද්ද වෙන්නේ ඒක තමයි කියන්නේ ඉවබ්බවක් නැහැ හිතන්නේ නැහැ හොඳ නරක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ උගත් පින්වත්නි බල්ලන්ටත් පුළුවන් ඉගෙන ගන්න හරක්ටත් පුළුවන් ඉගෙන ගන්න උගත්කම නම් ඕකයි උගත් වුණාට වැඩක් නැහැ බුද්ධිය නැත්තම් බුද්ධිය එන්න නම් මානසික පිරිසිදු බව තියෙන්නේ මේ සංකල්පය මනස අපිරිසිදුයි කියන එක නෙමෙයිද මනස අපිරිසිදු නම් බුද්ධි නැහැ ඒ බුද්ධි නැති නිසා තමයි ඔක් කරන්නේ ඇයි හේතුව දැන් මෙතනින් ඇහුවොත් එහෙම ඔතනින් 95ක් විතර පංචශීලයක් නැති ඇත්තුන් ඉන්නේ ශිල්පද පහ නෙමෙයි එකක්වත් රකින්න උත්සාහ කරන්නේ නැති ඇත්තුන් ඉන්නේ එතකොට කොහොමද ඔයත් බුද්ධිමත් වෙන්නේ මනස කිලුටු වෙන හැම තිස්සෙම ඒකනේ ආපු ආපු එක ඉවක් බවක් නැතුව ගන්න ලෑස්ති වෙන්නේ මේ ඉස්කෝලේ නු ගියාද මොකද ඒක කියන්නේ වැලන්ටයින් ඩේ ඈ මේක නු ගියාද නැද්ද ඈ මේගොල්ල මොකද වැලන්ටයින් ඩේ බදාගෙන කරේ මේ වැලන්ටයින් ඩේ කියන්නේ මොකද ආදරේ දවසලනේ වැලන්ටයින් ඩේ කියන්නේ අනේ බෑ ඉවක් බවක් නැතුව ආදරේ කියන්නේ මොකද්ද දන්නේත් නැහැ ඈ ආදරේ දවසක් දාගන්න ආදරේ කියන එක දැනගෙන ඉන්න එපා වෙනත් නේ බෞද්ධ සංකල්පයේ තියෙන ආදරේ වැලන්ටයින්ට සම කරන්න බෑ හොඳයි අපිට වැලන්ටයින් දේ මොකද්ද කියලා රෝම යුදයේදී කසාද බැඳීම තහනම් කරා තහනම් කරපුවාම වැලන්ටයින් සාමි කිව්වා යුදයේ දෙයියන්ගේ නෙමෙයි ආදරයයි දෙයියන්ගේ කියලා වැලන්ටයින් සාමි කසාද බඳින්න මෙහෙව්වා සමාජයේ
එකෙන්සා වැලන්ටයින් සාමිව අල්ලන බෙල්ල කැපුවා පෙබරවාරි 14 වෙනිදා. දැන් ඉතින් අපේ ඇත්තන්ටත් මෙහි පෙබරවාරි 14 වෙනිදා ආදරේ නාමයෙන් බෙල්ල කපා ගන්නයි. last year. ඔන්න අපේ අය කරන්න හදන්නේ. මොකද්ද මෙහාට තියෙන වැදගම්ම වැලන්ටයින් දේ? නිකන් හිතන්න. පින්නත් නේ එහෙම නෙමෙයි. අපි හදමු මෙහි දේ එකක් සාලිය දේ කියලා. साली माला देखिए मेरे लगी इच्छा आदर संबंधी अदवेला हुदु लिंगिक आश्वाद पवन मुल नमु दनगन्न बौद्ध संकल्प पुदुम उदार බහාරයව කියන කෙනා බහාරයව වගේම ස්වාමියාට අම්මා කෙනෙක්. බහාරයව කියන කෙනා බහාරයව වගේම ස්වාමියාට සහෝදරියක්. බහාරයව කියන කෙනා බහාරයව වගේම ස්වාමියාට යෙහෙළියක්. බහාරයව කියන කෙනා බහාරයව වගේම ස්වාමියාට දාසියක්. බහාරයව. ඒක බහාරයවකට කිව්වා. හැබැයි බුදුදහමේ සමානාත්මතාවය කියලා එක්කුත් තියෙනවා. ඒක මේ පැත්ත ස්වාමි බහරයවන්ගේ සමානාත්මතාවයට කෙලින්ම එල්ල වෙනවා. එහෙනම් ආයි විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ස්වාමියා බහරයවට තාත්තා කෙනෙක්. ස්වාමියා බහරයවට සහෝදරයෙක්. ස්වාමියා බහරයවට යහළුවෙක්. ස්වාමියා බහරයවට දාසෙක්. ඔන්න ඔය පසුබිමයි අපේ සිංහල අපේ බෞද්ධ සමාජයේ ඒ ශිෂ්ටාචාරයේ युग दिव्य लोके संकल्प सीट दिख तुनाने संकल्प विवाह जीवित मैं उपकर मित्री गुड़ा कसाद बंद को හිතට එකඟව මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ඉස්සෙල්ලා අහන්නේ කාන්තාවන්ගේ ඔයගොල්ලන්ට මේ දැන් මේ ආත්ම භාවයේ ලැබිලා ඉන්න ওই ස්වාමියා මට මතු ජාති දායසිත මගේම මහත්ය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඇත සනුවයි බලන්න පේනව නේද කොච්චර කී දෙනා ප්‍රාර්ථනා කරන්න කියලා ඈ 10ක් විතර තමයි ඉන්නේ अब ये समारे तरण आयट ताव एक तीरने का कल्याण होने तरण आयट एक तीरने का एक आई सार्थक युग जीवित गतकराने का सार्थक युग जीव गतकना अने वारे मत जाति जाति थम्बे वाक्य प्रार्थना करना